හද හැඳදනා ැපත්ෙන්ට අපි දැන් උදේවරුවේ පැහැදිලි කරප ආකාරයට සම්මාධිච්චි සූත්‍රයේ දැයුත්හාමුදුරු දේශනා කරන අවසාන අන්ග. ඒක තියෙන්නේ ආශ්‍රවංච පජානාති ආශ්‍රෝ සමුද අංචපජානාති ආශ්‍රෝ නිරෝධංචපජානාති ආශ්‍රෝ නිරෝධගාවනී පටිපදාය පජානාති කියෙන ගුණියයි මෙතන විශේෂයෙන් තියෙනවා දැන් ඊට මුලින් පහලොක්ෂයණ සම්මාධිත්්‍යයේ තියන බුණ හතර කියනකොට අවිද්‍යාවතමයි ගැන්නේ අවිද්‍යාංශපජානාති අවිද්‍යා සමුද්‍යංචපජානාති අවිද්‍යා නිරෝධංචපජානාති අ නිරෝධගාමනී පටිපදාය පජානාති එතැන අ්‍ය අවිද්‍යාවේ සමුදයන න අවිද්‍යා හටගන්න හේතුව ඉදිහට දේශනා කරන්නේ ආශ්‍රවයි එකග ආශ්‍රෝ හින්දා අවිද්‍යාව හැදෙනවා ද අවිද්‍යාව ගැන්නම කදද කියන එක පැහැදිී කරා අපි දන්නේ විද්‍යාවේ විරුද්ධ දේ නෙවී අවිද්‍යාවගැන බදහාමුදුරුව ද්‍ය අද්‍යාව ගන්නේ චතුරාය සත්්‍යය නොදැනීම දිිටියය තුළ චතුරාය සත්්‍යය නැතිවන් එතකොට නැ ආශ්‍රව සමුදය කියන එකට කියන්නේ නැවත අවිද්‍යාවයි. ද රාශ්‍ර ඇහැදෙන්ට හේතුව අවිද්‍යාවයි අවිද්‍යාව ඇහැදෙන්ට හේතුව ආශත්‍රවයි මේ දෙක දෙපැත්තට වැඩකන්න. මේක තම ගැඹුරු දෙයක් මේ ද රාශ්‍රෝ හින්ද අවිද්‍යාව හැදෙන අද්‍ය හින්ද ආත්‍රයහෙද දෙකයම එකම දේක සම්බන්ධයක් ගැනයි කියන්න. ආශ්‍රවංච පජානාතී කියන තැන ආශ්‍රව කියන මොක්ද කියල ධර්මය තියනවා ආශ්‍ර වර්ග තුනක් කියන. සමා දිිට්චිෂත්‍රය තුළ ඒ ආ්‍ර කාමාත්‍රව බවාත්‍රහා අවිද්‍ය ආත්‍රෝ විදිර හඳුන්නන් පොත්තොල තමර චූත්‍රෝල අවිද්‍යා ආශ්‍රෝ වෙනුවට දිට්ටි ආස්ත්‍රෝධන් මේ දෙකම තමාණය කියලා මතක්කරා දැන් ප්‍රශ්න තියෙන්නේ ආශ්‍රව සයවුණෝ කීනනාස්ත්‍රෝෙන් ආශ්‍රෝ නැතිවීම තමයි රහතන් වහන්සේ තියෙන ගුණ. අවි ආශ්‍රෝලිින් අවිද්‍යාවහැදෙනවන කීන ආශ්‍රවයන් වහන්සේගේ අවිද්‍යාවක් නෑ තියන විද්‍යාවිතරයි. රාස්්‍රෝලිින් අවිද්‍යාව හැදන්නේ ආශරෝලින්න ආශ්‍රෝෂය කිරීම තමයි එහෙනම් මේ සතිපට්නානය වැඩීමෙන් කවදහරි ලැබිය යුතු ප්‍රතිඵලින්. ආවෙන් කිසිීම ආශරෝෂයවෙන්ඩ තියන ක්‍රියාකාරීත්‍යයන්නේමන්නමේවා. සිල් රැක්කට කොච්චරකල් සිල්රැකත් ආශ්‍රෝෂය වෙන්නේ. සිල්රැගින එක ආශ්‍රෝෂය වෙන කනෙව. තට කොච්චර දන්දුුන්නත් ආමිෂ පින්කන් කරත් ආශ්‍රෝෂය වෙන්නේ ආශ්‍රෝගීනය හක් වෙන්නේ අඩු වෙන්නේ. එවගේම සම භාවනාකරොත් ආ්‍රෝෂේවන්න ආස්ත්‍රෝවල්ල යන් කිසි ආස්ත්‍රෝ්‍රමාණය යටපත්වය. දෙ ආශ්‍ර සේවෙනවා කිය එකක් නෑ ආස්ත්‍රෝල ක්‍රියාකාරීත්‍යය තාවකාලිකව නවත්ත ගණන්නඩ පුලුවන් සහහා ආස්්‍රෝවල සමත භාවන. කිසිම ආශ්‍රෝයක ක්‍රියාකාරීත්්‍යයක් පාලනයකට ලක්කරන්න බෑ ආමිෂ පින් කම. ිම තුළ ආස්ශ්‍රෝල්ට කිසි දෙයක් වෙන කන්න සිල්රැක්කට ආශ්‍රරෝල්ට මකොවා වෙන්නේ තට බුදුහාමුදුරුවන්ට ආශ්‍රෝශේකරන් උදව්වෙන්නති ශීලයේ වැඩක්න එගනි සාමෙන් දැ මේ පින්වතුන්ට හැමදාම අටසිල් සමාධංකරත් ආජීවශ්ටමක සීලයේ සමාධංකරත් බුදහාන්දුරුවන්ගේ ඉලක්ක සහගත අධිෂ්ඨානය මතක් කරනවා අද උදෙච්චරා ඉදම් මේ සීලන් ආසවක්කයා වහමුත් මාගේ මෙම සීලය ආශ්‍රෝෂයකිිරීමට හේතුවේවා නැතු සිල්රැක්ට ආශ්‍රෝසය වෙන්නේ ශිල්ත්‍රය කළ සමත භාවනාගරත් ආශ්‍රෝසය වෙන්නේ කවදහර ආශ්‍රෝෂයවන්න නම් සතිපට්ටානයක් වැඩෙන්දුු ත සතිපට්ටානය වැඩුව කියලා ආශ්‍රෝෂයවෙන්න ත්නේ ආශ්‍රෝෂයවන්න තරමට සතිය පිහිටවුල දන්න. ඒ දක්වාදැන් කරන භාවනාවට උදව්වෙන මේශීහිලය සීනය නැතුව භාවනාව කරන්න සදුසු කන්නේ මොකද සීල සිික්ෂාවෙන් තමයි භවනෙන් කරන්නේ අකුසල් දහයි අටපච්චරණ එක අකුසල් දහය මේ යට පච්චරන්න බෑ දහයිෙන් හතත් දුරු කරගෙන නොන යටපච්චරන්න ආරම්භ කර දෙස සබප සාකරණං වෙනකොට වෙන්ඩ කියන්නේ එකයි සබවසාකරණංගු නොත් අකුසල් තුන ඉතින්ට දහයි ඒ තුළ තමයි යට පච්චර අකුසල් තුන යට පත්්චරාට ආශ්‍රෝශේවන්නේ අකුසල් තුන කියන්නේ අකුසල් දහයම නෑනතකොටකුසල් දහයමයට පත් වුණොත් කාමාස්්‍රව තවකාලිකව හක් ව. ආශ්‍ර වර්ගතුන තියන්නේ කාමාස්්‍රෝ වාස්්‍රෝධ ්‍යාශ. දර සිල්රැක්ට කාමාත්‍රවෝලටහ මොකක්වන්න වෙලාන්න. බව දිදත්්‍යියවලට ම කොහොමවෙන්නේ. සමඳ භාවනා වැඩුවත් නීවරණ යට පත් වුණොත් කාමආශ්‍රව තාවකාලික යටපත්ව. තට කාමාත්‍රවල ග්‍රියාකාරිීතය නැතුව සේවෙල අනිවීම ප්‍රියාකාරීත්්‍යය විසන්දිිවිච්චි කට්ටිය තමයි මනුස්සේ විදිල ගත්තොත් මනුසත්ත් මනුස්සේ කුණාට කාමාස්ශ්‍රවහක් වෙන්නේ ඒ මනුස්සයා රූපාවච්චර දෙයානයක හෝ අරූපාවචර දෙයානයක ඉන්නකොට තියෙන්නේ කාමාස්්‍රෝ ඒ ඒ දේ‍යාන කාලයේදී ශක්‍රීය වෙන්නේ ආස්ත්‍රෝ නැති වෙලා නෙමේ ශේවෙලා නෙමේ යට පත් වෙලා නමුත් බවාස්ත්‍රෝගය නේවා නැතුව දෙයාන්න නෑත භවාස්ත්‍රෝගය නඒවා තුළින් දොනය හැදින් දිි්තිි හාස්රෝ තියෙනවා දෙයාන තුළ කාමාස්්‍රෝ නැතුවය කාමාස්්‍ර නැතිවනාම ඇතිවෙන්න සත්වය තමයි එයාගේ සත්වයාගේ චරිියාව තමයි බ්‍රහ්ම චරයා කාමාස්්‍රෝ නැති මනුසේගේ තියෙන චරිාව බ්‍රහ්ම චරිාවම කාමා හාස්්‍රෝන යට පච්චරගණ ඉන්න සංසාර්ගත සත්තු බ්‍රහ්මය ච බ්‍රහ්මය කාමාශ්‍රව තියෙන අපිළඟ කියියන්න හේතුව තමයි බ්‍රහ්ම චරියාවක් නැතිකම් ඒැන කාමාශ්‍රව තියෙන හින්දාමයි මං ගැහැනිය කියල තේරෙන් මං පිරිමෙක් කියල තියෙන න ශීල්ිගත්ේ දවසට ඒකත් තේර නව මල්ලඟ කාකාමය නෑ ගිලක්ව ග දන්න කාමයගය තට කාමාස්ශ්‍රව කියනේවා නැත්තේ බ්‍රහ්මයන්ටයි අනි කොප්කොටමති මනුස්සයට කාමාස්ත්‍රෝ නැත්තති නැති මොහොතක් ගන්න ඔන්න රූපාවචර හෝ අරූපාවචර ්‍යයනයකින්දු. ද බනහන්නන්න කාමාස්රෝ වැඩකන. මුද මගේ හැනී කියලා දේරෙනවා ම පිරිමේ කියල දේරන ගැන කාමාස්රෝලට වැඩදිීත්. දැවග එහම නිගන් අහක් කරන්න පුලොන් දෙයක් නෙවේ. දැන් ප්‍රශ්නතියෙන්නේ දැන් ආශ්‍රව හින්දා විද්‍යාව හැදනවා. ආස්ත්‍රෝගියනව ස්වරූපය ගත්තොත් තොට ආස්ත්‍රෝගයන්නේ සාමාන්‍යෙන් පාලි වචන ති ආ ආශත්‍රව කියන එක වචනේ පල්වෙක්කිද කිය සාමාන්‍ය අර්ථය පල්වෙක්කි දේ දමට ඒකම අපි සිංහලටත් යන්නවා ආශ්‍රව කියනවා ගන්නවාය පල් කරන දේවල් වට දැ බෙත් මාදනකොට අයුරේ දහෙම ආශ්‍රව කියල බෙහෙත්වර්ග හදනෝ එ හදන්නේ ගක් කල් පල්කරලා ද බෙෙ හොලවර්ග අලවර්ග ගෙඩිවර්ග පල්කරලා සාරය ගන්න එකට ආශ්‍රෝක මේ ආශ්‍රව කියන සාමාන්‍ය බෞතික භෞතික අපි භාවිතා කරන්න ආශ්‍රෝ කියන ජාතියවල තියෙනවා ඉන්න මෙහෙම ගුණ. තැ ආශ්‍රව දෙයක් උදහරණයක් විදිහට දැන් තෙලිජ්ජ කියන එක පොල්ගහකොහෝ කිතුල්ගහක මලෙන් ලැබෙන පැණිරස දියරයක් ත රාමුට්යක් කර හැකි ආ්‍රෝපෝ අද්දාලාර තෙලි්ජ මුට්තිියය රාකරයෙ එතකට තෙලිජ්ජ රාකරේ අර ආශ්‍රෝධල් ආශ්‍රෝගයන් එදකොට රාමණ්ඩි එ පල්ලෙලා හැදිචියක. තෙලිජ්්‍ය පල්ලිච්චය එකත් නෙමි. එත නැවුම් ගුණේ යුතු තෙලිජ්ජලට පල්වෙලා හැදි්චේ රාමණ්ඩී ස්වල්ප අද්ධාපුවාම අර මුට්ටියම ආශ්‍රවයේ ස්වරූපයට සැණකව හැටග එහෙනම් වර්තමානය හැටපේන රූපය අර පල්වෙක්්චී ආශ්‍රවටික ගලාගන ඒ බිින්ඩුවේ හැටියට රූපය වෙනස්ය ඒව තමයි වෙන්නේ තමන්ගේ හතුරෙක් දැක්කේ හැටිය හතුරවුනත් මනුස්සේ මනුසෙද දැක්කට වගේ නෙවෙේ අර හතුරොත් දැක්කෙ හැටියේ ගලාගෙන ආස්ත්‍රෝටික වෙනස් මිතුරෙත් දැක්කම ගලාගෙන අනන්න ආශ්‍රරෝ වෙනස් නමු දකින්නේ මනුස්සයෙක්ම මනුස්්‍යයාමයි එක කතුර වෙනවා අනික මිතුරයි ඔය දෙක හදන් එහරියට අර රාමණ්ඩි වගේ දේකින් අලුත් නැවුම් දෙයක් දකින්න නැවුන් දෙයක් අහන්නේ අලුද්ධයා න ඒ අහනකට අරමණ්ඩිධාවය හැටිය පරණ එක වන්න. ඔ ඔන්නේ අර්ථයන් තමයි ආශ්‍රයගන වචනයක් බුදහමුදුරු භවිත කළ. තවට මොකක් හරි දැක්කම ඇතිවෙන දිට්ටිය අර ආශ්‍රව හින්දා ඒ දිට්ටියේ ස්වරූපය ගන්න. ඉස්සර තිබිකේ මිත්‍යා දෘෂ්ටියෙන් හැදිකේ ආශ්‍රෝටික වර්තමාන රූපයක් දැක්කම මිත්‍යා දෘෂ්ි රූපයක් බව හරුණු මිත්‍යා දෘෂ්ටි ඇති කරන සංකල්පනනා දිට්ටිය ඇති කරන එකට අුව සංකල්පන ඇතිකර. දට ආශ්‍රව හින් දමයි ඇහැට රූපයක් පේනකොට ඒ රූපය අපිට විධවිදියට දැන. මනුසෙද දක්කව හොඳයි නරකයි. හොඳ න කියන එක පරණ පල්ලෙක්කි දෙයා සත්්‍ය ලෙස හොඳයි නරකයි නෑ දෙ හවේමනුස අහකුුණා නහන්නන කී ආස්ත්‍රව ආශ්‍ර නැත්නම් කවුරු දැක්කා එකක්වෙන්න මක කැහුනත් එකක් වෙන්න. ආශ්‍රෝ නැත්න. නතකොට දැ දිට්ටේ දිට්ටමන්තම් භවිශ්සති වවෙන්නේ පෙනිකිි දේට ආශ්‍රෝාව නැත්නම්. සුතේ සුතමත්තම් භවි්තිවෙෙන්නේ ඇහෙන දේට ඒ මහොතේ ආශ්‍රවාාවෙන දැහෙන එක නැවු අලුත්. ආශ්‍රෝ ආපු හැටිය ඒක පරණ ගොඩට අපි දාග. පරණ ගොඩ ගැන්නේ අපේ තියෙන්න මිම කට දාගන්න දැන් ආශ්‍රෝ කියන්න එතකොට පරණ පල්වෙෙකි ැ ආශත්‍රෝගීන වචනය භාවිත කරපපු නික ගලා යන තොරුප ඇත්ති ොිකද්‍ර ගණ දෙයක් නෙමීගිය. වායෝපුත් නෙවී ද්‍රවයක් ආස්ත්‍රෝලි හැදන්නේ ද්‍රවයක් වගේකා එතකොට හැට රූපියයක් පේන කොටත් ඇතිවෙන දිට්ටියට අර පරනාශ්‍රව ගලාගෙන විදිල්ලා මේ දේ කරමු ඒ ආස්්‍රෝලිම්ම හැදෙන බැම්ම තමයි සංයෝජ ආශ්‍රෝ කීපයක් එකතු වෙලා හැදෙනවා බැමිදය ආශ්‍රෝ වර්ගතියන්නේ තුනයි කාම බව දිට්ටිය බැමි තියෙනවා ආශ්‍රෝලිින් හදන්න පුළුවන් එක අරමුණක් බැමිදහයා ට ආශ්‍රවයි සංයෝජනය අතර සම්බන්ධය ති. ආශ්‍රෝ කියන්නේ පල්ෙක්්චි පරණ දේ සංයෝජන කියන්නේ ඒ ප පල්ල එක්්චි දෙයින් හදන වටකරලා හදන බැමිටික බන්දන්නට මොක දෙකක් ධර්මානකුළලෝ දෙවිදිකට විස්තරගන්න ආශ්්‍රව අහක් වෙන් නෑ සෝවාන් වෙනකොට විස්තර කරන්නේ ආශ්‍රෝලිින් හදන බැමිද හයෙන් තුනක් අහක් වෙන්. ලකා මාශ්‍ර සම්ප අහක් වෙලත් නෑ සෝවා වෙනකට බවාස්්‍රවාහක් කලත් නෑ දිටිය ආශ්‍රවාහ කලත්නෑ නැවත් ආශ්‍රෝතුනින් හදන බැමිද හයෙන් තුනක් අහක්වෙෙන් මේ ඔක්කොම දිට්ටියට බලපාන දේවල් එහෙන මොකක්ද මේ කියන්නේ කොහෙද මේ වතින් මනසේ කායික දේවල් නිවීමේ. මනෝමේ ක්‍රියාකාරිත්්‍යය ඒ මනෝමේ ක්‍රියාකාරත්වයන් වල ආශ්‍රෝටික තමයි අකුසල් මොල්ටික ආස්ත්‍රෝව හටගන්න උපපත්ති ස්ථානය අකුසල් මුට අකුසල් මුල්වලින් ගලාගෙනන්න අ කුසුලිට. ආත්‍රෝ ගලාගන යන්නේ අකුසරයර තර අකුසලයට තමයි අර බැමි දහයතිී ඒ හිද තමයි සම්මධීට්්‍යි සූත්‍රී අකුසලංච පජානාති අකුසල මූලංචපජානාති කුසලංචපජානාති කුසල මූල්ලංචපජානාතිය ත මේක අකුසල මූලය දකින්න නම් යංකිසි විදික ආශ්‍රෝලල්ට බලපෑමක් වෙලාතින්න සත්ලෙ බලපාලතයෙන්නේ ආශ්‍රෝලට ඔලින් හැදින බැමි තුනක් නැතිවීම බන්ධනතුනක් අහක්වීම එහෙම ඒ බන්ධනතු නහක් වේති ගෙනාට තමයි අර අකුසල මුල්ල දකිද පුළුවන් දැන්නම් අකුසල් මුල් දකින්න බැරිය නැක තමයි තමාදී්‍යතින ලක්ෂණය පළවෙනි ලක්ෂණය මේ අවසාන ලක්ෂණ මේ කිය ට ආස්්‍රෝ ගැ එහෙම දැනකත් අම්මදී සාමාන්‍යයෙන් අනුමාන්ඥානයක් සතඥානයක් ගණ්ඩ තමල් තමන්ට හිමිවෙලාතිීෙන් ආස්ත්‍රෝල ධර්මාණුකූල ස්වරූපී දැන ගණ්ඩුවුන්. ්‍යස්ශ්‍රෝ වර්ග තුනත්වී නො කාමාස්්‍රෝ බවවාස්්‍රෝ ධීත්්‍ය ආස්්‍රෝ කාමආස්ත්‍රෝගයන්නේ අමතුදයන්නෙමේ. ඇහැ පිනවන්ඩ හර ඇතුළෙන් එන කාමාස්්‍රෝල දීනවා ඒක කන පිනවන්නේ කාමාස්රෝලී එතකට දීව ඇහැ කණ නාසේ දීව කය මේ පංචි ඉන්ද්‍රය හරහා විතරයි කාමාස්්‍රෝයින් මනෝ ඉන්දි හර ඉන්නේ මෙ විසේ සදයා කාමාත්‍රෝ වැඩ කරන්නේ පංචින්දදිී හරයි අමාස්්‍රෝ අහපු බලපයක්පුම තමයි පේන රූපය සතුටක් ඇතිවේ පිෙනවන ගැන්නේ සතුටුුවෙන දැ මේ අයට ගුණේ නැත්නම් ජීවත්වන්න පුළුවන් මනෝහරි පේන දෙයකෙන් සතුරක් ඇතිවෙන ඕන අන්නේ සතුටු ගෙනාව කවු්ද ආස්්‍රෝ ඇහැපිනවා එක. කුසලසරුපයෙන් අකුසලසරුපයෙන් දෙකැම් වෙන්න පුළුව මේක හක්කරන්න හ දන්නේ අකුසලසරුපියෙන් පිනවන්නේ කාමාස්්‍රයි පංචි ඉන්ද්‍රී පිනන් මේ පංචි ඉන්ද්‍රයේ ඉන්ද්‍රිය එකක් පිනවන්නතුව එක සැරේ තට්ටුමාරුවට දෙකක්පුරෝ නොවනං කාමාස්ත්‍රෝ වැඩි. ැ පිනෝනකට හොක්වෙලට කනපින වෙන්න එකසැරේ දෙක පිනවන්නක් බෑ නොත් ඇහැත් පිනෝල ඉගාවතාවට කනත් පිනෝනොනම් එතන කාමාස්ත්‍රෝල බලපය වැඩි එහෙම එකත්ව එන්නේ වානුව තමයි ඔය පිනවන ස්වරූපයනුව පංචින්ත්‍රය පිනෝන ස්වරූපයනු තමයි විද්‍යාත්මක වළුදේව හයග. කවටහරි කනපිනවන්ඩ කැමති ඉස්සරණන නණපින නොන්ඩ ඕන්නන කාගහරිටහනකින් පිනවන්්ඩ ඔන්නන් කවරුහරි ඉන්ඩන්. දෙ මනුසය ආශ්‍රය කරන්නෝ. එතකොට මනුස්සයන් හරහා කනපිනවන්ඩනම් කනපිනවන්ඩ මුගක් අය කරන්න ඉස්සරම ඔය එක එක නාඩගං එකැ මේ නාටක හෝලන් කරන තැන් හතියනට අගට ගිහින් පිනෝල එනවා කෑගහනේ වහලා ඉටහස තැන් එහෙම නැත්තුව දැන් දවුණු වෙනවා ද ගුවන් විදිලිය ඇදුනේ ඔන්න කණ පිනවන් ඉටහසේ ගෙතර ඉඳලා මොකෙක් වන්නනෑ කනබින ඊටහසේ තවත් වනකොට දියුණු වෙනකොට කරේ ඇහැයි කනයි දෙක පිනවන්න රූපවා . ඒකට පිනෝ පිනව ඉඳල සමයිමින් සකහනිය සම්මාධිච්චී ලබා ගන්න උම නාව තු ම කාමේ ගැන දන්නේ උදේ පහන්දර සිල්්‍රේ දැඳ ගන්නවා සතිපට්නානය ඩන්න යනවා හවස ඇහැ පිනෝවන කන පිනෝ ධර්මය දන්නේ මොකද මෙහි කරන්් ඕෝනය කිලිකට න්නේ ඒ පිනවඩ උදව් වෙන්නේ ආස්ත්‍රවයි කාමස්ත්‍රරෝගයන් ඒවතමයි දැන් ඔහොම ගත්තාම පංචින්ද්‍රිය මනොඉන්ද්‍රිය පිනවීමක් නෑ කාමා අත්‍රෝලි මනොඉන්ද්‍රිය පිනවන්න බෑට පිනවඩ පුළුවම පංචි ඉන්ද්‍රියයයි ද කාමාස්ත්‍රෝතියන්නේ පංචින්ද්‍රියක බැඳිලයි එතකොට කාමාස්්‍රෝල බලගතම වෙන්න මේ ඉන්ද්‍රිය පහම පිනවුව පතා දෙකක් පිනෝන නෙමී තුනක් විනෝන තැනට වැඩී බලගතුවී හසරම් බිෙනු මනුස්්‍යයකුට මේ පංච ඉන්ද්‍රියම එකසැරේ පිනවන්ද පුළුවන් පිරිමීකුට ගැහ ගැහැනියකුට පිරිමි ඔරගන පංචකාම ත පංචකාමී එහෙම පිනෝනහයට කාමාස්්‍රව යටපච්චරන්ඩ හෝ බෑ ඒ අහක් කරන්න ශික්ෂාපදය අබ්‍රහ්ම චරි දැකාමිසු මච්චාචරවලින් බෑ අබ්‍රහ්ම ජරිියාවලින් තමයි මේකට බරපතල මේ ආස්ත්‍රෝ බලපෑහම අඩුකරන් සීලයකින් අඩුකරන්න පුළුව එකමත එක දැන නින්ද ඒ එකයි බුදාන්රෝ අටසිල් බෝහට අටසල් රහින්නකිල ගිහිත්‍රාවකයන්නකීම. නැන්න මේ කාමාස්්‍රෝයක සටන ගිෙනියන්න බෑ කාමාස්ත්‍රෝ නැතිවීලා නෙවේ සොවාගෙන්න්න. සමාධිතිය ලැවෙන්නේ කාමාස්ත්‍රෝ නැතිවීලා නෙවි කාමාස්ත්‍රෝ සම්පූර්ණහක් වෙලා නෙව ඒ ධර්මාණකොලෝ විස්තර කරන නමු කාමාස්්‍රෝල බලපෑම වැඩිනම් සතිබට්ටානේ වැඩුවට දන්නේ සාමාධිත්්්‍යියය ලබන්න බෑ ඒකදී පංච ඉන්ද්‍රීම් පිනේ නැතුවට එක ඉන්ද්‍ර බරුවට වැඩියම් පි නොවන ඒත්බැෑ තට ඒ අහක් වෙන වෙලා තමයි පංචින්ද්‍රී පිනෝන එක අඩුවෙන්ද තමයි සිල් රැකලා භවන අමධ්‍යත්තානක මේ වගේ තැනකට ඉඳ කියන්න මේ ස්ථානය එහෙම ඇහැිනෝන කනපින ඕන දේවල් වෙනවෙනම නෑ. නොමු ඒකටත්ගක් අය යන්නේ කවි බනාහන්ඩ ඒත් කරන්නේ කාමාත්‍රෝලින් කනපින ෙන බුදුහන්දුරක බණ ධර්මය තාලෙ අනුව කියනවනෑ. තාලෙට බණගෙන අය හා තාලෙට බනහල පුරුදු අය කරල තියෙන්නේ කාමාත්‍රෝල්ට උඩගෙඩි දීමයි දන්නතු ඒ අයට සතිපට්ටානේ වඩන්ඩාපුුවම තාලෙට ඇවිදින් ිතරයි පුළුවන් වැඩන සතිපට්ටානය තාලට බණහපු අය තාලට කවි ගියපුයි මකදකක් දැනගෙන ඉන්න ම තාල දයෙන්නේ පිනවීම තුළයි මේක එහෙම අහක්ේ ලදැන් කාම අස්ත්‍රෝගයන් එතකට පංචන්ද්‍රී පිනවන්ඩ උදවවෙන පරණහුරුපුරු පල් එච්චා ද කවුරු හරි ගැන ගන්න පුල ඉස්සර හුඟාක් ඉසර සත්තු බලන එක සතුට න් අපි කුරුල්ල දකින එක සතුලාා එකනමක් ඇත කුරුල්ල දැක්කමය පිනවෙනු. ඕක කාලයක් කරපුම ඕෝක ආශ්‍රෝවෙන් ඒ පුරුද්දධ ඇතිවෙනු. දෙතකට අහම්බෙන් හරි කරල්ලෙත් දැක්කේ හැටිය අර පරණ කුණු ගොඩ ඇවිදිල්ලා ආශ්‍රෝ ගලාගන ඇවිදිල්ලා ඒ ඒ ඉදි පිනවෙන්. එහෙම කුරුල්ල බල්ලා කෙනෙක් ඉඳල හොගක් කල්ලයාගේ කාමාස්ත්‍රෝ විදියට වැඩ කරන්න දැ සක්මන් කර ොට කුරුල්ල දක්කො මොකද කමට හන අත්තැල්ලා පිනවෙන් ත නැඔෝහන ඉපුරදිලා තියෙන්නේ කාමාස්්‍රෝ න අනුන්ගේ ඇඳුම් දැකලා සතුටු වෙන හරි හොඳ වැඩක් අනුන්ගේ ඇඳුන්දය කළ ඊරිසියා කරණ එක නරකයි ජකල සතුටියන එක නරකක් නෙවි යාටමක දෙන්න තක්ම ගන්න අර පරණ ආශරෝයින අර ඇඳුම දිහැ බලා ඉන්නවා කමට හන නෑ හරකවගේ ඇවිදි තමයි කියෙන ආශ්‍රසරූප ඉස්සර පිනවෙච්චා දැන්වර්තමානයේ කමටහන කඩුණ කඩලා ඒ පිෙනවෙන කර ගන්න තර පෙළකයිව කතා කරන්නේ ැ ඒවයේ ගොඩක් ගන්න නොම හිත්තී සම්ප්පලාප කියන අකුස ලේ නෑ නමු ජීවිතය පුරාවට වෙලා තියනවා අනුන්ගේ කටහඬ හාලා මුොක්කු හරි දෙන්නෙක් කතාගන්න දැන කොළුවදාගෙන ඉන්න පැත්තට වෙලා. ඒකි අවුරුදු හැටක් පුරුදු කරපු උපාසකම්මට මොක දෙවෙන්නේ මහිතාව කමට හන නෙවෙයි ආස්ශ්‍රවය කාමාස්ත්‍රවය ලොකුයි අ නැදිච්චිම කාමා්‍ර එ පිනවනේ කණන් මිනම් අනුන්ගේ වටන්හල් හොරෙන් අහගනින් නම ඇහුවත් යන්නම ගදදම අත්ම මේකට සවන්දුන්නා සවන්දීම තුළ නිර්මාණකරකව සවන්දීම කාමාස් සවන්දීම සතුු ටක්කයාට තට ඔන්න වගේ නැහැදී පුරුදුවහ පිළ ගඩක් වේවා එක කෙනට ආවේනික දෙවල් දින ක්කොම කාමාස්ල කාමස්්‍රරදන කාම ෝකයේ මනුසල් ළඟතිී න දෙවී ළඟතීන තිරිස තත්තු ළඟතිීන සතරපය සත්තු ළඟතිීන. ග්‍රහ්ම සත්තුන් ළඟ නෑ. කාමයේයට පත් වෙලා. එතකට පංජ ඉන්ද්‍රියම පිරේව පෙනවෙන් ඇැතුවට එක ඉන්ද්‍රිය පෙනේ එව්වන් මෙතන ප්‍ර්නේමායි. මකදේ සතිවට්ානයට බාධ. මාරයෝ ගැනගනකට ලොකුම් මාරයා කාමහා ්‍රෝලින් හදන මාරයයි කාමය. ආර්ෂ්ටංග මාර්ගයේ වඩන්ඩ සතිපට්ටාන කමටහනාක වඩන්නකට ඒ කමටහනට බාධක මාර්කයක් වන බාධකයක් වන්න දේ මුලින්ම කාමය ඒකතමයි කාමා රෝල් ස රූපිය විත කාමාස්රෝල ඔය පංජින්ඩය පිනවීමේ විද්ධ විලාසිතා පිළඟතින්. ඒ කෙනාට ආවේනිකව හැදිච්චා එහ නැති කෙනෙක් මනුසෙක් වෙන්නෙත් නෑ මල්ලඟ නෑ කියනගෙන බොරුකාර දවට ඒ පරණපුරුද්ධ මෙතන්දි බලපාන ආස්ත්‍රයක් දිට එකන හමවෙලේ මාස්ත්‍රෝ වැඩකන්නවා රප පේනකොට කනුට සද දෙයක් හනකොටේ තමන්ගේ ආවේනික කාමාශ්‍රෝලි සවරූපයට අනු තමයි වැඩ පටන්ගන්න ප රූපය තමන්ට පේන්නේ එක විදි ද මුව මරන්ඩ පුරුදවෙලා ඉන්න වැද්දට මුවද දැක්කාමෙන්නේ සතුටක් වෙනවා එක විදික කාමාස්ත්‍රවය ම බල්ලලා වන සතුන් දැ කළ සතුටු වෙන්න සපාරි අනායට මෙද්දැක්කම් වෙන විදිහ ආත්‍රවයක්න. දෙකම කාමස්්‍ර. දැහානි වෙන්නම අසු අකුසල සවරූපයේ කාමාස්්‍රෝල්ටයි. මද අප යහත් කරන්නේ අකුස්ටලයයි කුසල යහක් කරන්නේ. දකට අරවගේ පිනවීන් තියනකොටත් මොනහරි කුසලකාමී පිනවීම් මොලත් වෙනවා සතිපට්ටානය වඩනකොට එක හින්දා ආමිෂ පින්කමක් වෙනකොට තියනෙක් කාමා ස්්‍රෝලිින් වැඩ ගැනීම නමුත් ඒක කුසල කාමිට න ආමිෂ පින් කාමක් කරමින් සතිපට්ටානයක් වැඩි ඉන්නේ ඇයි කුසල කාමයට අහුයුුණත් සතිපට්ටානය කමටහන පුංචි වෙන ආෝලි මාස්ත්‍රෝප කෙ හු ගණඩු ඕක තමයි කාමාස්්‍රෝගය කාමාස්්‍රෝල්ට වැඩිය වෙනස් ආස්ත්‍රෝතිය නවාන්න පංචඉන්ද්‍රියය පිනවන් නෑ බවාශ්‍රෝලිින් බව කියන්නේ පැවැත්ම මේ කාමාස්රෝල්ට වැඩ වැඩි ප්‍රමාණයක් තමඟ ජීවිතයේ ඇතිවල තියෙන්නේ බවාස්්‍රවයි අපි අත් දැකින් කියන්නේ ඟක් බවාස්්‍ර බවය කියන පැවැත්න ත ජීවත් වෙන විදිී ගැන්න අපි නම් පන්සිල් රැකල ජීවත්වයෙන් නොඒක කාමාස්ත්‍රෝණම් බව පන්සල් රකින්න සමාජ බව ගුණධර්ම රකින්න සමාජ බව ඒ වගේ නොයෙක් විදිහට මේ බව කියන එක කෙලවරක් නෑ. එන කාමාස්ශ්‍රෝට වැඩිය ගොඩාක් වපසරයත්තියනෝ බවාස්ෝට භවන්තියන්න පැවැත්න භවාශ්‍රව තමයි මනුස්සත්තය බවාශ්‍රව තියනෝ දේවත්තේ බවාස්්‍රෝතියනෝ. බ්‍රහ්මත්වයක් භවාස්්‍රතිය නෝ පැවැත්මත් තියන. රහමයළඟත් බවාස්ශ්‍රෝතිය නෝ හැයි කාම ආශ්‍රෝණය අපි ළඟ භවාස්ත්‍රවයි කාමාශ්‍රවයි දෙක එකතු වෙලා තමයි මනුස නිර්මාණිවෙන් මේ දෙකම එකතු වෙලා තියෙන එක හින්දා පංචීන්ද්‍රය පිනෝවනො ඒවත්තේ න ඒවට ඒ පිනෝ ගණ්ඩ දාගත්තේ ආචාර ධර්මත්ය ආචාර ධර්මටික භාවා යයා ජාර්ධර්ම හැදෙන්නේ බවස්ත්‍රෝ. එතට නීති උසාවිී ඔක්කොම දේවල් තියෙන්නේ බවාස්ත්‍ර ඒවක් කොම තියන්නේ බවය පැවැත්ම උඩ පැවැත්ම නිර්මාණය කරගන්න. කාමය තියෙන්ෙන්නේ එහමනවී පංචින්ද්‍රී පිනවන් දෙරෝ දෙක දෙක් විදිට බුදු හාමුදුරු පෙන්න්න නො මේ සංසාර පැවැත්මට මේක එක එකට වෙනස් ක්‍රම දෙහකට බලපානෝ කියලා පංචින්ද්‍රී පිනෝනය එක එක විදිහ බවය පැවැත්ම සඳහාතියන පල්ලවෙක්ෂී ටික තව විදිා. එක බවස්්‍රෝ ඊටවාසේ තියනවා දැන් දරුණු මේ වතමයි දිට්්‍ය ආස්ත්‍ර මේකට මය අවිද්‍යආස්ත්‍රෝ කියල ගන් දිිට්්‍යආශ්‍රෝ කියන්නේැ ආචාර ධර්ම වගේක කොත්නෙවෙයි පංච ඉන්ද්‍රී පි පිනෝනක කොත්නේ භූත විශ්වාස. දිට්ටි ගැන දැක්ම විශ්වාස විශ්වාසක්කොමතියෙන්නේ දිිට්්‍යආස්ෝල. ආචාර ධර්ම කියන්නේ බවාස්ෝල. තැන් දිට්්‍යහාශ්‍රෝල දයනවා අන්න දැන් ඕනම්ම බෞද්ධයකුට ැ හැදිලතින අලුත් වික්්ියත් මයි මේ ආශ්‍රවක්්‍යක දෙවීෝ උදව් කරනවා නිවන්දකිින්ද දිආ දකට කවුරහර ඉශ්වාස කරනවා මස්මහන්ස කෑවොත් ආර්ෂ්ඨාංග මාර්ගයේ වැඩින්නේ දික්්‍යාස්ශ්‍ර. විශවාසයක් තියෙනවන මස්වන්ස නොකහින්දීම නව මිත එහෙම පිළි ගැනීමත් හදපු දිට්ටියත්ී ඒවා දිට්ට ආස්රෝ වෙනවා එදකොට වෙන්න මේම අපිට දරුණු විදිහට ගත්තෝ දිට්්‍යහාආශ්‍රෝ දරුණු වැඩී ඒකයි තුන් වෙනිදන්නද ඉලා තියෙන්නේ යෙදනේවදිහැ බැලුවෝ වැඩියම් භාවිතා කර ආශ්‍රෝකා මාස්්‍රෝවයි බවාස්්‍රෝයි මේ ආශ්‍රෝ කියන්නේ අතීතයේ දැන් පංචඉන්ලිය පිනෝල තියෙන කෙනාගේ ගියවුරුද්ධ පංචින්්‍රිය පිනෝප විදිහ අද ඇහැටනම් ඒරූපෙ දැක්කොත් අ ගියාවුද්ධ පිනෝපයකෙන් ගලාග නැවිදීම් ආස්ශ්‍රෝටික වර්තමාන රූපයයට එහම කරින්. තමයි ආස්්්‍රෝකින් කරන්නතුර ආශ්‍රෝ ගලාගෙන එන්නේ අකුසල මූලය ඉඳලා වර්තමාන අරමුණේ දිට්ටියට ජැක්මවද්ඩට ගලාගෙන එන්නේ අතීත අත්දැකින් තර අතීත අත්දැකින් වල ැහැදි ච්චිකන් නැත්නම් වර්තමාන අරමු නාගවාට එහෙම වෙන්නේ දැ එක්කෝ වර්තමාන අරමුණ පිරිසිදයි ඇම වර්තමා ආරමුණ පිරිසියි ඇහැට හෝ කණට නාසේද දියට කයිටයන අපි රිසිදු කරන්න අ ආස්්‍රෝටිකයි. ත ආාශ්‍රෝ නැති වනොත් අ වර්තමානාරමුණ පිරිසිුදුයි. රාශ්‍රෝ නැතුව ඇහැට පේන රූපයක ආශත්‍රෝ නැති වුුණොත් කාමාශත්‍රවත් නැතුව භවාස්ත්‍රවත් නැතුව දිට්ිය ආශ්‍ර නැති වුුණොත් ඒක දිටේ දිට මන්ත විස. රාස්ට්‍රෝලි කැතවෙලා නෑ අපිරිසිදු වෙලා නෑ පිරිසිද ඇහෙන රූපයට කාමාස්ත්‍රව භවාස්ත්‍රෝ දිට්‍යයා ස්්‍රෝලිං අපිරිසිදුවෙන් නැත්නම් ඇහෙන මොහොතේ එතන සුතේ සුතමත්තම් භවි නමුත් එහෙම වෙන්න අපිට පේන ඇහැට පේන හැමහිකාකුම අර තමන්ගේ නැහැ දිට්‍ය ආස්ත්‍රෝලිං අපි සිදුකර ල උදේඉන්දල අවශ්‍යනකම්. මිනි ඕක අහක්කර ගන්න නම් ආශ්‍රෝහක් වෙන්. තර ආශ්‍රෝ කියන මොනවද කියලා දහින් ඩකි නොවල් දැනගන්න පුළුව වෙන්නේ ආශ්‍රෝෂයවෙන්න පටන් ගත්තු. දැන ආශ්‍රෝ බලපානක මොකක්ද නැති තැන ොකදද කියල බල තේරුම් ගඩ බෑ. ද සම්මාදිට්ටිය පහල වෙන්නේ තමා දිට්ටිය තියෙන්නේ ආශ්‍රෝ ඒ මොහොතෙන් නැතිවෙලා බලපෑමෙන් හක් වෙලා හැබැයි ආශ්‍රෝ වර්ග තුනම තමා දිට්ටියත් පහල වෙන මොහොතේදී කාම ආස්ත්‍රෝල බලපෑමකොත් නෑ බවාස්ශ්‍රෝ බලපෑමකොත් නෑ දිට්්‍ය ස්ශ්‍රෝල බලපෑමකුත් නෑ දැ ඔය බලපෑම අඩුකරගන ඉන්න තම තැනත් තමයි දැන් සෝවා වුනොත් සෝවාම් පලය කියන්නේ ඔය වගේ ගුණ ඇත්තියෙන්ට ආස්්‍රෝලිම් මිදිචක්චි සිතා නමුත් සෝවාන් වෙච්චි කෙනාට සෝවාන් මාර්ග සිත එක සර ඇතිවෙන්නේ පලසිතා ඇති වෙන්න පුළුවන් පලසිත නැති තැ තියෙන්නේ ආස්ත්‍රෝල්ට යටත්වීම. හැවයි ඒ ආස්ත්‍රෝ ෂේවෙන මට්ටමකතියන ආස්ශ්‍ර සාමාන්‍ය සත්වයයට තියන්නේ ශේවෙන මට්ටමකතින ආස්්‍රෝණෙ වී ආස්රෝල්ට ්‍රහණයට අහුුවෙක්කී මානසික මටතම්. ඕකතමයි සම්මා දිිට්ටි ලාභබියගේ අන්ද පෘතක් ජනයගේ යච්චර වෙනස. ප්‍රථක් ජනය තුළ ආශරෝ සේවෙන්ල පටගරගනත් නෑ හැමදාම ආශ්‍රෝල ග්‍රහණයට අහුුවෙන්වා හැමරම්ුණ පංචිීද්‍රීෙන්ගෙන්ෙනරමුණු ආස්රෝලටත් අහුව වන වාස්්‍රෝටත් අහෙන දිට්ි ආතරෝල්ටත් ව මනොයින්දෙන් එන්න ඒවා එහෙම නෑ බව දිට්චි දෙකට හුයි විදි තමයි සංසාරයෙන් නිර්මාණි කරග දැන් එහෙම වෙලා සෝහන් සකදාගාමි වෙනකොට තවතවෝගේ ආස්ත්‍රෝල බලපෑම අඩු කර. අඩු වෙනකොට කාමාස්ත්‍රෝවත් බවස්ත්‍රවත් දිට්‍යආස්ත්‍රවත්ය යන් කිසි බුදීක අඩුවෙන ද ආශ්්‍රෝ අඩුවෙන එක කාමාශ්‍රව යටපත් වෙනවා රූපාවචර ්‍යයානයද. කාමාස්්‍රෝ සම්පූර්ණ ෂේවෙනවා බුදුහාමුදුරුව පෙන්න්නපු අනාගාමීකෙන තත්ත්. කාමාශ්‍රෝ ඉවරයි එත අනාගාමි කෙන අටත් තියෙන්න පුළුවන් කාමාස්ත්‍රෝ යුරවෙලා බවාආශ්‍රෝ දිිත්‍යස්ල. ගමි කෙනාගෙ බවආස්ත්‍රෝතියනවා දිට්්‍යාස්ශතියවා. භවාස්්‍රවා දිට්‍යාස්ත්‍රෝලිින් හැදන සංයෝජනතන් පහ තමයි රූපරාගා රූපරාග මාන උද්දච්චා විද්‍යාගය. ඇගැන්නේ. බව ආශ්‍රෝය දි්‍යාස්ශ්‍රලලි හදන බන්ධන පහා මේ බන්ධන පහ හඳුන්නනවා උද්ධම් භාගිය. තට ආස්ත්‍රතුනින් හදන මුල්ම බන්ධන පහා ඕරම්භාග. ඕ රම්භාගගේ ගයන්නේ පහලට අදන. උද්දධම් භාගය ගන්නේ ඉහලට අදෝ. එනම් ප්‍රෝකරා ගරෝපරාග මාන උද්ධච්්‍ය විද්‍යාගයන බව ආත්‍රෝහා දිිත්‍ය ආශත්‍රෝලිින් හදන බන්ධන පහා මෙ සංසාරයේ උඩට අදිනෝ. ඩ කියන්නේ අපි මනුස්්‍යය නම් මනුසත්්‍යයයට වැඩිය ඉහලයි දේවත්යේ දේවත්වයට වැඩී හළයි ්‍රහ්මත්ේ බ්‍රහ්මත්වයට වැඩී හලයි රූපච බ්‍රහමත්වයට වැඩි හලයි අරූපවජ බ්‍රහ්මත්වය මේ උඩට අද හින්ද අනාගාමී කෙනා මේ බන්ධන පහ අහක් කරෙන් නැත්නං සංසාර විමුක්තිය ලබා ගන්න තව සත්්‍යය බවට හැරෙන ඒ සත්්‍යයා හැබැයි ටදල ඇදපු සත්ති එයා කාම ලෝකය ඉපතින්නේ නමුත් රාව අරපාවච බ්‍රහමතත්වය ඉත්නෑ සුද්ධවාසගලග සුද්ධවාස කියන්නේ සුද්ධවාසල ඉන්නය ආශ්‍රෝෂය කරමින් යන සතති රූපාවචර අරූපාවචර ලෝකෝල ඉන්නේ කාමාස්ත්‍රෝයියටටපචරගත්තය සත්ති කරන්න පටඟරන්නේ මේක න දන්නය මහාබ්‍රහ්මයගෙන් කමටහංගන්න දමහා්‍රහ්මය ආස්ත්‍රෝෂය කරද ඔන්න වගේ ධර්මය විකෘති ලක්කො මොකද ඒවා මහාබ්‍රහ්මයගෙන් කමටහගන්ඩ හිතන්නේ මොනනාස්ශ්‍රෝලින්ද දිට්්‍යආත මහා්‍රහ්මය බුදු හමුදුරන්ටත් වැඩී හළයි එක දිට්්‍යිය කදය බුදු හාමුදුරන්ටත්කඩී හෙලයි දිිට්‍යයාස්ත බහනක පැත්තතියන්නේ දිිට්‍යාස්ශ්‍රෝලින් විකෘතිම වෙලයි කාමාස්ත්‍රෝකටක් පොදු දේවල් එක හිදා ඒ හඳු ගන්න පුළුවන් බවාස්ත්‍රෝයිට වැඩියෙන් සවුන් දිත්්‍යහාස්්‍රහිතාම දරුණු මොද මිති්‍ය අදෘෂ්ටි ඔක්කොමහ දන්නේ දිිට්‍යාස්ත්‍රෝල දැ ඔන්නන් දිට ආශ්‍රනෝ වර්ගතුුණ ගැන දැනවක්තියෙන්න්න ඕනේ හොනෝද මේ ආත්‍රෝගයනේ ඇත්තන ආත්‍රෝගය අමුතු දෙයන්න වේ තමන්ගේම ජීවිතෝල අතීතත් දැකන්ටි පලපොරුද්දු. ස්පිරියන්ස් ග ආන්නේටම ඒවනේ උඩගහ ගැ එන්නේ තිබට්ටානි වඩ මං මෙච්චර උපාදිතියනවාම් මෙච්චර ඥානය තිය නවා මෙචක්චර දන්දීලදය නවා. ආතල් ගොඩ වල්ටික නේදොහය කියවන්නේ ඒ දෙන්නේ මොනවදද කාමාත්‍රෝ බවාස්්‍රෝ ධත්්‍යා නැටි ඒටිකෙන් ප්‍රයෝජනාර ගැන පුළුවන්ද ආශ්‍රෝජය කරන්න අවදාවත් බෑ ඒයි ඒක හැන මාර්ගයක් යන්නේ ආස්ත්‍රෝජය කරන්න ඒක යන මාර්ගයක් තියෙන්නේ සතුරහති පට්ටාන වැඩින් දැ බදුහාමුදුරුව පෙන්නන්නේ ඔය කාමශ්‍රව භවාශ්‍රෝ දිත්්‍යාස්ත්‍රෝලිං හැදන බන්ධන දහය සංයෝජන දහය වෙන් වනම්.ය ඕරම්භාගිය නනම් හෝරම්භාගය සංයෝජන පහක් විදිර පහලටා දින්න සංයෝජන පහේ මුල් මේක සක්කාය දිට්ටිය සකාය දිට්ටිය කියන එක තේරුම්ගත්ද දිිට්ටිය කියැන්නේ දැක්ම. දිට්ට අනුහක්වෙන් දිත්්ති හදන්ඩ ඕන සකයි දිට්ටිය හදන්ඩ ඕනේ කාමාශ්‍රෝනිවී බවාස්්‍රෝණමී ජිත්ති ආත්‍රෝ නිර්මාණයවෙන්නේ දිත්්‍ය ආස්්‍රගකි සකාය දිට්‍යියහියන්නේ ශරීරය මගේ කියන මෙතන ඉඳගෙන ඉන්න කෙනෙ ගෝයකකුල්ල අතවවලුව කාවිද මගේ මගේ නෙවී කියලා බොරුවට කියන්න පුළුවන් මගේ කියල තේරෙන්නවා නං ඒ තමයි සක්කායි ඒ දැක්ම තමයි සකයි ශරීරය මගේ සරීර කොටසක් හෝ මගේ ැ ඔය අවබෝධය නැති කෙනෙින් දො දිට්ටිය නැෙනෙකින්න දිට දනවන සක දි් ඇදිටී දීනයට බුදුහගර පෙන්නන්නම ගක්ද අද ගැහැනුශරීරයක් තියන මට මේක උද්ධංගු භාගිය නෙමී ඕරම්භාගිය සංයෝජනයා අද පිරිමි ශරීරය මනුසසරීරයක් තියෙන මට ඔය ශරීරය අදන්නේ මේ ජීවිතයෙන් පස්සේ තිරී සහ සතුම්ගි රීරයකට තෙරනි ඔය පාඨ කරාට තීන්ට ගෙ හැවට වෙන්න ඕක තමයි තක්යිදි්ි තීන්ට ගාගන්න පාට කරගන තක්මං කර අහක් වෙන්නඩ ඕන හක් මංගර ලමකක්ද සක්කායි තෙරනි හෝද හෝද මට දවන ලකායි දිටිය කියන මගත කියල දන්නේ දන්න ඇතිහින් ද සකයි දිට්ිය වර්ධනය වෙනේම තීන්තගා වැරදන වෙනන දීන්තගාන එකයි පාටකරන එක තේ ලකායිදිකී කිය ම එක කිය දන්නේ මේ හරීරී මගේ කියන එක දිට්ටිය කියීල දන්නේ දෙන්නේ ද ඒහම කරන්න අද පාට කරන්න න්න සුදුරද පෙරෝගෙන ්‍රතියාල් විභහනය විතරයි කරණග නමු හැට පානට පෙර කෙමගන්න අර සෙල්ලමම නේද ඒ ටික දැම් මොකද වෙන්නේ දැම් පල් වෙලා මේ වැඩේ පටහගන්න කොට ඒ පල්වෙක් කෙටික ඉනවා ක්න් ගන්න කොට වයසකගේ උපාසකම් මට අරකිගේ දෙන්න්න මෝස්තරය මද අරකගේ මෝස්තරේ මතක් වෙන්න දක්ම කමටහනි මේකගේ තිබිච්චි පරණ නැහැදිච්චික මාස්ත්‍ර වෙලා එන අරකිගේ ඇදහෝ යන්නේ මේකිගෙ දියන්න නැහැදිච්ිකම දෙන්න අමගරේ එකම සෙල්ලම දැන් කරන්න නෑ කෙනෙක් අරකුණු හොඩ ආශරෝ වෙලා එනවා කමටහනක් කඩාවඒ හින්දා අනොහුන්ගේ වැරදිහෙවබොත් සක්කා අ දිට්ටියහක් කරන්න බෑ මොකද තන තියෙන්නේශරීරයේ මගේ ගෙනෙක වැරද හොය හන් මස් ඇටලිව ත තවකාගේ හරි මස් ඇටලේ ඔොල වැරදි දකිනවානම් මගේ මස් ඇටලේ මගේ වෙලා හමර සක්ක දිිටි පෝසසි වෙලා හ. ි්ි වැර දක මේ බේරෙන්ඩ් බෑ කාආටුව බේරෙන්ඩ එකම ක්‍රම ඇතියෙන්නේ අනුන්ගිද දෙවල් නෝ ඇන්නැතුූ කමට හනින්නේ නැත්තම් තමන්ගේ සක්ක දි්ියය වර්ධනය වෙන වකර මින් කමටහැනි ීටියත්වදන්න ඒකට බුදහාම්දුරෝ දෙේන බුද්ධ ඥානය පසරල දෙයක් අට සිල් රැකල් අතිිස් කතා නැවැත්තුව ඒ ප්‍රමාණන් සරීරය මගේ කියල පෝෂණය වන්නේ කන අල්තර වෙන්න සකයි දිටියහක් වෙන්නේ අඩ සිල් රැ කලා දිතිස්කතාාන වැැත්තුවට තෙන අටසිල්රැ කල දිසිස්කතා නැවත්තල පුරුද්ධ ඇති කරගත්තො ඒ කාලය ඇතුළ සතිපට්ටානය වැඩීමෙන් සක්කායි දිට්ටියහක් කරේ දසිිල්රහහින්න පුරදුව නවා දිතිස්ක නවත්තන්නට පුරුදු නැත්නම් ඒ සක්කාය දිට්ිය ෝෂණී මක සබ පස් කකරණන් ගුණේ නැතින්දයි එන්නේ කවුරුදු ගනම් පුරුදු කරගු ඇයට මේ භාවනා කරට වැඩක් නැත්තේකයි මෙදේ උක්කම සම්බන්ධයි මේවා තියෙන්නේ ආස්ත්‍රෝ එක්කයි එකැන පරණ හරු ුදු පුරදු බුදුහමුදුර පෙන් නන්නේ ැ මේ කාමාස්ත්‍රෝ භවාස්ත්‍රෝ දිට්‍යයාත්‍රෝ එකක්වා සම්පූර්ණෙන් අහක් වවෙෙන් නෑ සෝවන්නට සෝවාන් වෙනවාගේ යන්නේකාමාස්්‍රෝ නැතිවන්වක් වෙලත් නෑ බභවස්ත්‍රෝ නැති වෙලාත් නෑ දිට්ිය ස්ශ්‍රෝණනැ වෙලත් නැැයි දිට්ටි ආස්්‍රෝලිින් කොටසක් ඒටස මොන කොටසද මස් සැටලි ශරීරයේ සම්බන්ධව තිමිණ දිට්ටි ඔොල කොටසයි. ඒකට කියනවා සක්කාය දි්ච ලෝක තියන එක දිට්්‍යය සක්කාය දිතිය නෙව තරීරයේ මගේ කියන දිට්ටියය සක්කාය දි්ිය ආන්න ඒ එතකට දි්‍යයා ස්ට්‍රෝලිං අන්නේ හදන බන්ධනය දිිති්‍යයා තෝලි හදන බන්ධනය අහක් කරනවා සම්මා ධිට්්‍යියය ලබනකොට සෝවා වෙන මගේ සීරයේ කියන බන්ධන මොති හක්කන මගේ ශරීරී කියන බන්ධනයයහක් කරපුවාම සරීරයේ මගේ කියලා වින්දපු දුක්්ටිගේ මහොදේ නැතිවයෙන කච්චි මොහුන්ට එසකට ශරීරයේ මගේ කියලා දුක්වින්දපු එක වලපෑවේ දුකට හේතුව තන්නාව ඒමොහොතේ ශරීරියය තුල්ල ලගපු තන්නවා හක්යනවා සක්කයි දිට්ටිය නැතිදනන ඒ හො තන්න වනේ තටත් සත්්‍ය දෙකක් ආඩඟුවන්න ශරීරය තුළ ඒ මහොතේ තන්නාව නැත්නම් එතන තිය ඒ හොත තින් නිවනයි ඒ තත්වේ යන්න තියෙන්නේ ආරස්ටංගමමාර්ගේ පුරුදු කිරීමමයි හතට මද ස දිටිය පලිවෙනි වතට අහක් වෙන තැනදී ඇති වෙන දිට්ටිය තුළ දුක්කේඥාණන් දුක්ක සමුදේ ඥාණන් දුක්ක නිරෝධය ඥාණන් කියන ආර්ශත්ත්‍ය හතර අන්ත්‍රගතය එතකොට අර ආශත්‍රෝලිින් හදන බන්ධනවල තුනක් අහක් වෙනෝ එකසැරී ඉගා මොහ ඉගා මොතේ මගේ ශරිරය තෙරට ො මොතේ තේරෙන්න්න නම් ඒ මොහොතේ තුළ ද එන්න ලෝනේ දිිට්ටිය තුළ චතුරාල් සත්‍ය ඉගා ශරියේ තේරන කොට චතුරා සත්්‍යන ත්නම් දිිට්ටිය තුළ සක්කායි දිට්ටිය ද නො කියන්න ධර්මාණුකෝලව එතන තියෙන්නේ අ සම්මාධිට්ටියයේ ස්ුරූපණමී ඒවතවා සම්මාධි්්‍යයේ ලබව පුද්ගලයට බදුහාමුදුරවාන්දරනවා සම්මාධී්‍ය දිට්ටි ලාබික් කියලා නමුත් සම්මා ඇමවෙලීම ඒ ගුණේ නෑයාගේ විටිං විට එන්න පුළුව තර ඒවා ඉට්‍රංඟපානෝ පාසක පාසසික රඟ පානොමය දන්න ඇතු ඟ පාල මිත්‍ය අ විෂ්ටික වෙන භවන කරලා එහින්න පටලෝ ගැන්න පියන්න ධර්මය කියන්නේ එහෙමයි දැ අ සක්කාය දිට්ිය අහක්වවෙෙන් එතකොට ශරීරය මගේ ගෙනේගෙන්. එතකොට බුදුහාමුදුරෝ වන්ගේ ධර්මයමකක්ද දුක නැති තැනක් තියෙනවා. අපි දන්නේ අපිට සැකයි. ද සක්කාය දිිට්ිය නැතිවෙන මොහොතේ දුග නැති තැන ලැබෙනඔයාට එදා ඉන්ඳලා බුදුහාමුදුරන්ගේ ධර්මය ගැන සැක නැතිවයන. ලැක නැතිවන්නේ චතුරා සත්්‍යය ගැන මනිසා. ටගේ සූත්‍ර ගැනර නෙමේ බුදහන්දුරගේ ධර්මය ගැනයි සැක නැති. ද හොර සම්හා දිිට්ටිලාබේ උවාහස ොපාසිකව කල්පනාගන්න හාමුදුරන්නේය අප්‍රහසනත්තහනවා හාදනය මට මේ බානාහානකොට මේ භාවනා ක්‍රමය වැරදිී කියලා තව හාමුදුරු කෙනෙක් කිව්වා. මට හරි සැකයක් ඇතිවුණ එක එක හාමුදුුවගේ මතවාහද ගැන සැක නැතිී නොවද ගතිවට්ාන ඩුවට එකෙනල පො පොතේ තියෙන සැක ගැ හක්ේ නොද සතිපට්ටානි වඩල නෑ දුකන්න ඇති තැන ලැබින්නේ දුකන්න ඇති තැන සැකිය හ දෙරන නතු එකක් කියෙන කියන කතා හ නව කියන්න ක්දි්ටි විිා එදාඉදලා තව මගේ සාරීරයෙන් කරපු නැහැදිච්චිකන්්ටිකක් අහක් වෙන තව ඒ නැහැදිච්චිකම් මෙච්චර් කල්කරේ මගේසාරීය මස්ස ්‍රේවලින් ඉක්මනින් නිවන්දකිද ඉක්ම නිවන්දකිට ශරීරෙන් කරන නහදිච්චිකන් කකල්ට කියලා සීල්බ පරාමස් එදාන සීලබ්බත පරාමාසගේගේ මනුස්ස සරීරයේ මරංසව මැස්සැට ලේෝලින් හර්ගෙක් වගේ හැසිරෙනවා එලුව වගේ හැසිරෙනවා එලූ වගේ කෑ ගහනු බල්ලෝ වගේ හැසිරෙනවා ඒ සීල්ලබ්බත පරාමසයි ඒ ස්තපූර්තව අයවැදි සියවස විශිෂ කෙන සවසේ ලංකාවේ උපාසක උපාසිකාවන්ගේ සීල්ලබ්බත පරාමාස ඉට වැඩිය සරලයි සංකීරණ නෑ එලූ වගේ හැසිරනඕනෑ බල්ලෝගේ හැසිරෙන්නෑ නිවන්නකිින්දත නමු විවිද්ධ ශරීරය ක්‍රියාව බුදුහාමුදුරෝදීපෝ අර අකුසල් නතට අමතරව මහා භූත විශ්වාස විශ්වාස කරන්න මෙ මෙහම ජීවත්ව වනොත් තමයි නිවන්දකින්න පුළුවන් අකුසල්ලත දන්නේ බව පස්සා කන්නන් ගුණි දන්නේ ඒ හත්තෙන් ඒ හත තමයි නිවන්දකට අහක් කරන්න කියලපු දහදරුවෙන් පෙන්න දැ උපාතක පහචිකාවමකදුව ශ්‍රෙදී මාරු කරනු නිවන්දකිට බෑ මේ පට රේද දැඇඳලා සිල් ලබ පරමාක්සණන පෙද්දන්ධන් අර මස් ඇටලි ගොඩටනින් එදා එලැන් විදිෙන හැසුරුන එකයි අදත් නිහ ඒ හැසිරීමයි දෙක මේකයි වෙනවාන දිග අ ඔන්න වගේ වැරදි දිට්ටි අහක්වෙලා යනවා වැරක් දිටියහ වෙලා මේක මේ නිවන් මාර්ගය යන්න නම් ආර්යෂ්ටංග මාර්ගය වඩන්න නං ඕන තියෙන ඕනකම්මකක්ද සබබ පාපස්ස කරනං ගුණේ අ බෞවූත ෙව මේක වැදග ඔන්න ඕක හක්වෙෙන එක තමයි සීලබ්බත පරාමා සාහක් වෙන නවා ඔක්කොම එතකොට අර දිට්ටි ආස්ත්‍රවයක් එක බැඳිල තින්න සක්කාය දිට්ටිය එක එකට ගොුණු වෙලා තියෙන කරුණුතුමා සක දිිට්ි විචිච්චා සීලබ්බත පරාමාශ ඔන්නව ටික හක් වුනා කියලා දැන් කාමාශ්‍රවහක් වෙලා නෑය තෙරණනි. දැ බදු හාමුදුරුවන්ගේ ධර්මය පෙන්න්න නව සක්කාය දිට්න හ වනොත් එයා සතරාපාය ආය උපදින්නේ දරව සතරපාය උපදින්න නම් මනුස්සයකුට මොකද වෙන්ඩුවුන් ධර්මයගේ නම් පස් පව් කිරීමෙන්තමයි සතරාපාහි උපත්තිය ලැවන්. එකන්නේ පස් පව්වල තියන ඔය මුල්ම අකුසල් හතර ද වාචසිකව මුසාවාද කායකෝ තියෙන අකුසල්තු වන සතුම් මැරීම ොරකංකිෙරීම කාමේවර්දව ඇහැසිරීම කියන මේ අකුසල් හතර ගත්තොත් ඔන්නේ හතර මැරණකොට අ ඉස්සර පලපුරුද්ධයෙන් කරපුටික මන්නාසන්න අරමුණගට ආශ්‍රෝ ඉදිහට ාවෝත්. එයාට උපත්තිය සතර්පයි. එ ආශ්‍රෝ තමයි අර සතරාපාය උපත්තියතෙරන නමුත් ඒක කරී මැරණකොට නෙමි මේ අකුසල්ටික කරලා තියෙන්නේ මැරණකොට නෙමි ජීවිතය කොයිවරේ අවත්ථාව. එතකට දැ අර ඇහැට රූපයයක් අපේ නකොට කණට අ සදධයක් ඇහැෙනකොට අර ඉස්සර කරපු පුරුද්ධේ ආස්ත්‍රෝ ටික මරණසන්න සිතටාවොත් ඒක තමයි සතරාපාය උපත්තිය ලබා දෙනවා කියලා ධර්මයෙන් කියන්න නිග උපත්ති සතරපයි නමුත් නැන් සතරාපාය උපපත්තිය ලබා දෙන අකුසල් ටිකේ ස්වරූපය බලන්න අකුසල්ලල ඔය අකුසන් හතරක් ප්‍රධහනයි මත් පැන්බීම කියන එක දිට්ටියට අධ්‍යාල දහනි අකුසලයෙන් නිරූපණ වෙන එක දැක්මී වෙනස් කමක්ෙන් මිත්‍ය අදෂ්ටිය මූලිකව එන්නේ මිත්‍ය දෘෂ්ටියආපුුවම ර අකුසල් හතර වැඩි කරගන්නවා ඒදදිත්්චී තුළි දන්න මුසුරාපානයෙන් වෙන්නේ බේබද්ධ සතුම්මරණ එක වැඩි කරනවා හොරං කර එක වැඩි කරන්නවා කාමේ වර්දව ඇහැසි වැඩි වෙනවා. ර බේ බොරු කියන එක වැඩික ඇතන බේබද වෙච්චේ නෙමී අවසාන මොහොතේදී බලපහන්නේ බේබද වෙලා කරපු අර අකුසල් හතර බලපාල තමයි අතරෙන් එකක් බලපාල තමයි බේබද සතරපායට යන්න උදම ත ම කුසල් තියෙන්නේ සතරපාය න අකුසල්තික ෝයිටිකයි අකුසල් කායික හා වාජසික අකුචල්ලොල ඔක්කොම සතරපායේ උපත්තිය ලබාදෙන් ශක්ති නය. හතරකටයි ශක්තියද. විපාක ලබා දෙන්න හතටම ශක්තිය තියනවා පාපේ කියන්න එකයි. තපාසේ ඔබ්බ පාපස්ස කරනම් වෙනකොට සතරපායේ උපත්ති ලබා දෙන්න අකුසල් හතරායි ඒගේ සතරාපාය විපාක ලබා දෙන්න පුළුවකුසල් තුනයි ඔක්කො මහක්න්න ඕක සියලු පෞ්ගිය. ජඟවුනාට උපාසක උපාසිකාෝ භාවනා කරන්නේ පන්සිල් රැකග. භාවනාට සුදුසුකම පන්සිල් ැගීම නවී ම සබ්බවා පස්සා කරනගේ. කියලු බව්දුරු කර ගන්න ඕනි භාවනවා දියුණු කරලා පන්සිල් රැකලබේ සිල් ඉන්න කියන්නේ නතරපායේ උපත්තේයට හේතුවන අකුසල් හකරගන්න දැමතින්දී අපි හිතම කවුරහරි කෙනෙක් අර බුදුහාමුදුරෝ පෙන්වන විදිහට ආර්ස්්ටන්ග මාර්ගය වටල සතිපට්ඨානයේ වාදල සක්කාය දිට්ටිය හක් වෙනකන මගේ ශරීරය කියන එක මොහොතකට හක් වෙන මොහොතකට ඒගා මොහොතන යගේ ශරිීයට තේරෙන්ුළු. නමු ඒකම ප්‍රබල එක මොහොතකට සක්කාය දිට්ටියේ මගේ සරීරය කියන එක හක්වෙක් එකම සසරාපායෙන් නිදහස් කන්න නිදහස් වන්නේනිකන්නෙමී කොහොඳ නිදස්වවෙන්නේ සතරාපාය උප්පත්ති ලබා දෙන්න හේතුවෙන්නේ කායිකව බලපාන අකුසල් හතරා ත අතීතිය සත්තු මරප එක හොරගන්කරප එක කාමය වරදුව හැතිරිිච්ච එක ර බොරු කියන්නකා කටෙන් කටතියන්න ඇඟත්ත සකයි විදිට්ිය බන්ධනයයක්ත්තිය නන මගේ සරීරය නැත්නම් මගේ වචනතියඉට බැයි මගේ වචන නැත්නම් බොරු කියන්න බෑ සකයි දිිට්ටියට ව්‍යංගාර්ථයක බන්ධන යත්තිය නව වචන ශරීරය මගේ කියන්නේ එක ද සක්කයි දිිට්්‍යිය වුනාට මගේ කිය නැත්නම් ශරීරයේ නැත්නම් වචනන ත දැ මගේ සාරලයේ නොවේ කියලා මොහොතක් අවබෝධවීම කොච්චරාර අකුසල් ටික කරලා තිබුණා සතුමරලා හොකංකරලා කාමය වර්දර වාහචටලා තිබුණත් මැරණ මොහොතේ දී අර සක්කා දිත්්‍යය නැතිවේතිී මොහොතක් පහුකරපුයගේ බලයට ඒකට ආස්ත්‍රව ගැලාගෙන ඉන්නබ. ගි සතපාගේ පොදෑ සෝවාගිච්චික ෙන හේතුව අර අකුසල්ටික හක් වෙලා නෑ එ විපාම්බ ඒ විපා කහම්බෙන් සංසාරතව හිටියයෝ විපාකාහම්බෙන් හැබයි විපාකාම්බෙන්ද සතරපායට යන්නෑ එන්න මනුස්සත්ය තුළයි හෝ දවත්තය තුළ ලබින්නේ ඒහින්දා ඉස්සරහට යන්ද යන්ද තමන් කරපු කරමෝල්ට විපා හම්මේ නො වැදී ඒව එන්නේ බව ආස්්‍රයිද්දීට. දැන් ඔන්න සාමාන්‍ය සවරූපේ කියියා දුන්නා කාමාස්්‍රෝවල කිසිම දෙයක් අඩු වෙලා නෑ අතෙන්ද සකයි දිට්ටිය හක් වෙනකොට. දැන් එතන ඉදලා අර සතිපට්ටානේ ප්‍රගුණ වෙන වතාවක් ගානේ බහුලීකත වඩ වෙන් ඩර සෝහන් වේචි කියෙනා ඉගාවට ආශ්‍රව සෙවෙන්ඩ පටන්ගන්න. දැ සකයි ඉදිටි ලැබෙන කොට ආස්ත්‍රෝ සයව්ුනයි දිට්ටි ආස්්‍රෝලටි කොටසක් අහක් වූමි. දැන් ඊට පස්සේ කාමආව බවාශත්‍රෝව හක් වෙන්ඩ හදම. තෙර ධර්මානකූලෝ ඉස්තරගරන්නේ කාම ආශ්‍රෝවලයි බවා කාමාස්්‍රෝලින් හැදෙන බන්ධන දෙක තමයි. ්‍රබලම බන්ධන දෙක කාමරාග පටික පටිග කියන බන්ධ නේනෑ බ්‍රහ්මයන්ට බ්‍රහ්මයන්ට තරහයන්නේ තරහයන්න මනුස්සයන්ටයි දෙවියන්ටත් තරහයන්නේ තරහගිය දෙවියන්ට ජීවත්තෙන්ලබ නනුසයන්ට ඕන තරන් තරහවෙවුල වුල්ල ඉඳල්ලා ජීවත් වනේ ඒ තරහ ඩුවකට වවුල නොමනුසය. කිසි ගැටලු වන්න ඒගැන පටිගගන බන්ධන. පටික බන්ධන ඇතිවෙච්චේ ඇතුනෙ කොහන්ද කාමාස්්‍රෝල් හා බවාල දිිට්්‍යආශ්‍රෝලින් තුනෙම් ඇත්වන්නට ත දැන් කාමාස්්‍රෝල්ට අදාල කාමරාග කියනකින් භාගයක් එකන්නේ ආශ්‍රෝතගේ කොටසකුත් පටිග කියනයකින් ට සමාන කොටසකුත් අහක් වීමෙන් නැවත අර බන්ධන්න දහයම නැති මොහතක් එන වා කිය එක බුද්ධඥානය අවබෝධ කර දහයම නැව එක තැරි එක මොහතක නැතිවෙන අය අර දහයම හොවාන් වෙනකොටත් දහෙම නැතිවෙලා තමයි ශ්‍රරෝල ලපෑම නැති වෙලා තමයි සොුවන් ස්ොවාන් මාර්ගය. සාමාන්‍ය මේ සත්ව රූපය තුළ අවබෝධ වෙලා යන බුදුහන්දුරුවන්ට අර ආශ්‍රෝ සේවෙන්ට පටන්ගත්තට පස්සේ බන්ධන දෙහෙක කාමරාග පටික කියන දෙකේ භාගයක් පමණහක් වෙනකොට නැවත වතාවක් රාස්ත්‍රෝල මුළු බැලපෑමම මොහොතකට හක් වෙන. ඒ එතකොට ඊට හා මට්ටම එකන්නේ අර මුලින් සම්මාධිත්‍යය ලැබුව වගේ සෝහන් වුණ වගේ එතෙන්ට බුදුහමුදුරන් නොමත් දෙනවා සකදාගම් ඒෙන් එන සංසාරික ප්‍රතිඵල ඇතියනවා එහා ආය සෝහන් වෙච්චි ගෙනා මැරුණා කොච්චර පස් පව් කරලා තිබුණතිසෙල්ල එයා මැරුුණට කවද දාව සතරපයට යන්නේ වෙච්ච දවසේ දල පස් පවු කරන්න ත් වූ නවන්න ඇමකද යාස්ත්‍රෝල් බලවෑමන්නේ කෙරෙන් නෙත්න සකදා ගාමි වෙච්චි කෙනාට අර කා කාමාස්ත්‍රෝලිග හැච්ච කාමරාග පටික දෙකේ භාගයක් විනාස වීම හේතුවෙන් නැවත උපදින්නේ එක වත වයි උපරිමය මනුත් සත්ය තෙර ඉපදුනොත් එකම වතමයි ත දේවත්තය තුළ කාම ලෝකයේ තුළම උපදින්න එක වතාව ඒ වතාවෙන් අර සේවෙන්ට පටන්ගත්වයක සේවෙලා ඉවරවෙන් නිකං හිටිය එක නික හි සේවෙන කියන් නිරාශයෙන් සතිපට්ටනි වැඩිනය තෙර. ඒ නිරයාසින් ඕොමනාමෙන් වැඩුවොත් ඉක්මනී සේවෙනවා නිරයාසින් වැඩුවොමකදී නිරයාසින් වැඩනගේ කාමලෝකය කවතා යකද කවුදේ අර බන්ධන දෙකක්කහි භාගයක් අහක් කර තුළින්. සවබුද හාමුදුරුව පෙන්නවා ඒගාවට තවත් අතර සති පට්ටානේ දැන් නිරයාසින් වැඩෙනවනේ හැමියයි හරි කරගනවා කියන්න කර උගන ගියොත් ස්සරහට බුදු හාමුදුරගේ වචනය පිළිබැඳලා අර අපමාදයන සම්පාදේශ කියන බුද්ධෝචනයනුව ප්‍රමාධයන් නැති තැන සති පට්ටානේ වැඩෙන තනයි මටහන ඉන්න තැනයි කියල විශ්වාසන් තව කටයුතු කරගෙන ගියෝත්. එයාට අර ඉතුරුුවවෙච්චි කාමරාග පටික කියන සංයෝජන දෙක හක් වෙනවා ගැන ආශ්‍රෝල ගලායාමෙන් හැදෙන බන්ධන හක් වෙන. ඒ පුද්ගලයා ඒ මොහොත ගත්තත් නැවත වතාව ාශ වර්ග ඔක්කෝගෙන්ම නිදහස් වෙන්වාසෙනකු මොහොතා. කීනාශ්‍රෝ වෙන මොහතා ඒක නිසාමෙන් එතෙන්ට සදි ස්ථානයක් විදිහට ධර්මය පෙන්නනවා අනාගාම අනාගාමි ගැන් නැවතයි කාමලෝකෙට එන්නේ කාමලෝකෙට එන්නන කාමාස්්‍රෝ තියෙන්න ඔන්නේ කාමාශ්‍රව දැන් සම්පූර්ණ සෙවල්. එයා ළඟ තියෙන්නේ ආශ්‍රවර්ග දෙකයි බවදිට්ටි. ඒ බවධත්ති ආශ්‍රෝලිින් හදන බන්ධන පහ තමයි උද්දම්භාගීිය සංගයෝජන පහ ඒ වැතියනෙ රූපරාග අරෝපරාග මාන උද්දච්ච විද්‍ය මේක ඇතම් හදන බන්ධනය ප්‍රබල තික තියෙන්නේ කාමරාග පටික දෙක. මාන උද්ධච්චා ද්‍යා ඒ කාමරාග පටික දෙකට අනුව හැදන මමත්වය සම්බන්ධව දෙයක් ශරීරයේ මගේ කියන්න එක නෙවේීම මත්තය පුද්ජල භාවේ මගකින්. ශරීරයේ මගේ මමත්තේ තින් සක්කයි දිට්ටි තුළයි. එම අට සක්කයි දිට්ියී වලවෑම අඩු වෙලා තියෙන්නේ එකයි උද්දම්භාගිය පැත්තට හැරලතින් දැනම් මම කියන කෙනෙකින් ඔයාට ආත්මී සකල්පැත්තියන එක ඇදලතියෙන් රූපරාග අ මෙන්න මේ භයානකයි මේ තැන් ඉතාම් භයනක තැන් ධර්මී මේ රූපරාග හැදන්ට පුළුවන් විවිධ විදියට භාවනාවෙන් ගැටලු වෙන තැන් වෙනෝමිව භාවනා කරත් රූපරාග හදන්න පුළුව රූපරාග කියන්නේ මනසිෙන් හදපු රූපයක් අරූපරාග කියන්නේ වෙන්වෙක්ක නැති මනසින් හඳපු දෙයක් වච්ි නති රූපයක්. මට පෙළක් අයගේන මේ දැනෙන් නෙමේ ධාතුගුණම දැලින් නෙමේ දැනෙන්නේ අහවල් දැනුමයි කියලා බොරුව කදන්න එතකොට අ කයිෙන් දැනන එක මනසින් හදනවා රූපයක් බවට ඒ හැදුවා රූපරාග හුඟක් අයට ති පපට්ා වැඩන කොට කයිෙන් කය තේරණය ධාතුගුණයක්ම මනෝ විකාරයක් බවට හරෝගන රූපරාගහදලා විදර්ශන උපක්කිලේ සෝල්ට හැරනු. දැන් කය තේරණයක ධාතුස්වරෝපයකින් නැතුව වෙන විදිියගට තේරෙනවා කියලා මනසිෙන් හදාගන්න රූපරාග නිර්මාණය කරගන්න පුළුවන් ඒවා විදර්සන උපක්කිලේ. ට අමත රොතාව පුළුවන් වෙන විශ්ව බල නොයෙක් ශක්තිය දයෙනවා ඒවගේ වාර්ගන රූපරාගා රෝපරාගල්ලගන්න. දැන්නේවා එක්ක තමයි ඉසරහා ගමන දෙන් නතුව එතන කාමේන්නේ ඒ යන පංචින්ද්‍රය පිනුවන්න නෙවේවා කියන්නේ කරන්න. එසකොට ඒ දේවල් බොරු විශ්වාාස බොරු මිත්‍යා දෘස්්ති මත්‍ය දෘෂටි ගන ති්‍යහා මත රූපරාගය මිත්‍යාවක්න. එය හදපුගන්න ඒක කඩාගැනේ අන්නනම් ඒත් තරමෝඩය වගේ ගනන් ගන්නඇතුව සතපට්ටානය වඩන්න. ඇැව ඉදි තමයි එහෙම ගිහිල්ලා කේ බලන්න සංයෝජනෝල්ල අවසාන තියෙන්නේ කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්ධච්චා අවිද්‍යා ඕ නවිද්‍යා කියන්නේ එක හ වෙන්නේ අවිද්‍ය ආශ්‍රව වරුණාව තර එකකා මාස්්‍ර බවාශව අවිද්‍යාශ්‍රෝ කියල නිගන් මෙේතුම් තකට ආශ්‍රව කියනගෙන්තමයි ඕනම අරමුණකට අර පරණ පුරුද්ධ ගන්නේ ඒ ඒ ගන්නේ පුරුද්ධටයි බුදුහාමදුරු ආශ්‍රෝගය ඒ පුරුද්ධ අපේ චර්යාාව මතා හදාගත්තික ඒ පුුද්ධානුව තමයි අ අවිද්‍යාව ගනක නිර්මාණය වන්නේ මේ දැ මෙතැදි එකකම නිර්මාණය ඉබෙන්දනවා අවිද්‍යාව හේතුවෙන් ආශත්‍රෝ හැදෙනවා ආශ්‍රව හේතුවෙන් අවිද්‍යාද දෙකමයි එකට බන්දිලදී. දැන් එහෙමන අවිද්‍ය වහක් කරපු දැන ආශ්‍ර වහක් වෙනවා. ආශ්‍රෝ හක්වෙච්චී පුද්ජලයක් කී නාශත්‍රව වසේ කීන ආශ්‍රවයන් වහන්සේගේ ගුණියම කක්ද ආශ්‍රෝනය ආශ්‍රෝනැත්න අද්‍යනය අවිද්‍යාවනැත්න තන්නාවන තන්නාව කියන්නේ අ්‍ය තන්නාව කියන්නේ වර්තමාන අරමුණේ තියෙන්න මමත්වේ යයි. අවිද්‍යාව කියන්නේ අතීතයේ මමත්වය තුළින් ඇතිවෙක්චී අත්දැකඉටිකයි ආස්්‍රෝගයන්න රහ වහන්සගේ ගුණ මනොවද කියලතිය බදුහන් පණ්ඩිතිය උග ගුණ කියන ගුණ හෝය නව ඒ පණ්ඩිතය ය වගේන්නේ එයත් රහත් වෙලා කියල හිතාගන්න තැන රහත්වෙන්ට ඔන්න මෙන්නගිය දැකීන් හාස්ත්‍රවයන් වහන්සේගේ ගුණම නොවන් බුදු හන්දුුර දශනර ගුණ මොවන්. ගුණ අටයිද අෂ්ට ලෝක ධර්මයට කම්පාවෙන්. හොර රහතුන්ගේ ගුණ මොනවාද ඒ ඉතින් ඔයගොල්ල දන්නවා හද යුගොල්ල පස්ස යන්නේ මේ වාඩීලා ඉය බුදුහගන ්‍රාවක තම ගැවිල වන්නේ යබදහගෝ ීනාාශ්‍රවයන් වහන්සේ තියන ගුණ මොවා කියලාල දේශනා කළ ද. මංගල සූත්‍රය තිියන්නේ ගුණ තමයි අන්තිමට. පුට් අස්ස ලෝක දම්මෙහි චෙත්තන් අස්සනකම්පති අසෝකං විරජංකේම. ඔන්න කීන ශ්‍රවයන් වහන්සේගේ දයන ගුණ. අස්්ට ලෝක ධර්මයටගම්පා වෙන්න. දෙවර්තමාන් හිෙ රහතන් වහන්සේල්ලාගේ ගුණ හොනුවද. අස්ටලෝක ධර්මයට කම්පා වෙන රාමහණකෙනටත් වැඩි. කම්පාවෙෙන ලාබය අසලෝක ධරමමකක්ද ලාභ අලාභ නින්දා පසංසා යස අයස සැපදු ඔ සැපදුක නම් ශරීරී සාරීට ඔය සකායි දිිටියක බැඳිලදන්න රීරයට කා විඤ්ඥානයක බැනිිලදීින් සැප දුක අනිටි කොක්කොම ඉහම වන මානසිගේවා දැන් රහතන් වහන්සේ ලාවයට කම්පාවෙන්නේත් නෑ අලාබීට කම්පා වෙන්නත්න ලංකා සමහර රහතන් වහන්සේලාට ලාභල් ලැබනාව ඌරු ජුවල්ලය නො ඒ පච්ච. අරුදන්දුර ගු රජ්‍යුනයද දීනීමේ ගීනාස්්‍රෝගනයද උරු ජහල්නම් ඉන්න නම් පරණ පුරුද එන්න ඔන්නන්නේ ද ගලාගන එම් ගීනාස්ත්‍රවනයවී අලාබේදී උරු ජුවල් යන වනම් ඒත් අර පරන්න හැදිච්චි කමෙන් ගලාගෙන එන්න ඕන්නේද ඒී නාස්්‍රව න ත හීර්තියේදී සතුට වෙනවනම් පරණ හැදිච්චිකම ගලාගෙන එන්න ඔන්නේේද අපගීරිතියේ දී උසාවියාන වන දුක්වෙන් ඕන ගිනි හදවෙ. අර පරණ හැදිච්චිේ එක දලාගෙන නවනේ දාස්තරෝ එ ගීනාස්්‍රෝහනාම ඔටක ැතිවෙන්ු ොහොම සරල ගුණියක් බුදුහාමුදුරුවෙන්න කීනාස්්‍රයන් වහසේ අඟතිය නෝ කියලා ඒක අස්්ටලොහෝක ධර්මයක අම්පාන වන. අවුරදුගාන කොයෝගේ හොර රහත් පස්සේ ගිහිල්ල ගහිල්ල නෑති චිකහම් පුරුදු කරගන දිට්්‍ය ආස්්‍රෝ හදාගන්න සතිපට්ට හනය වඩනකොට අරවා පස්සයෙන් ලෝනවා අර නැහැදිච්ච වැඩ කරපු හිම ඒ සාාවග හොර රහතාන් රහතන් වහන්සේල පස්සය විද එහි තමුණත් හිතාගෙන හිටිය එහෙම ගන ප්‍රහත්තිය නමුත් එහම එකක් නෙවෙහි මේ සතිපට්ටහනි වැඩුව ලැබෙන් එහම මෙතන ගැටුමක් තිීන් එ ඒ ගැටුම් තමයි ඔය අවුරුදු ගනම් විඳින්නේ කරන්න දන්න මදර ආශ්‍රෝ ටිකනවා අර හැදි හදපු ප්‍රත්තිාදුගාර විකෘතිති කරගත්තම ගක්ද බුදු හාමුදුරුවන්ගේ මේ සත්‍යය ධර්මය ඒ විකෘති කරයට රික එකෝ දිනි ආශ්‍රෝ වෙලා නැත් නම් බව කාමාත්‍ර වහක් වෙන වරුව කා ආස් පෝෂණය කරන්න නමි පසින්යන් දිට්‍ය ආශ්‍රෝ පෝෂණය කරන්න තෙමන දිිත්්‍ය ආස්ශ්‍රෝ බලගතුයි කමටහනිින් පෙළකේව වැඩින්නේ එගෙද බහු ලී කත කරන්න එකම විකල්පය කොච්චර නරක වැඩ කර කොච් ආශරෝ හැදුවක් කොච්චර පස් පව් කරලන පංචානන්ත පාපකර්මකරොත් විතරයි මේක ආශ්‍රෝෂය කරන්න පුළුවන්තනකට යන්න බෑග කියන්න එහෙ මේ එකක් නැත් නම් සතිපට්ටානය හරියට වැඩුවක් කමටහන වැඩුවොත් මේක ස්තීර ඒකා යන ක්‍රමයක් කියලා දේශනා කරන්නේ බදුවමඇගින්ද අපිටඒ අතීත ජීවිතය නෙවී බලන්න ඕන වර්තමානයේ හරියට කමටහන පුරදු කරන්නේ ඇැ අතත ජීවිතය අනුව මේකමටහන පුර්දුුවයනකොට ඉස්සරහා යන ගමනය වේගෝවත්භාවය හෝ සෙමින් ගමන කියන එක තියෙන්ඩිපුළුව. තෙරන් ඒ අර තමන් මේ ජීවිතය අදාගත්තේ නැහැදිච්චිකං වැඩි ප්‍රමාණය අනුවයි මද ඒව බලපාක්ම මේ වහක්වෙද කල්ල යනු තෙර කමටහනින් ගැලවෙලා යනෑ රාශ්්‍රෝ. මෙ කාමා ස්ත්‍රෝලෙක්ක බැලපෑමත් නිවේ දින කාමාස්්‍රෝගයන එක ඇතට ගත්තම කාටත් තේරෙන එක ඒක හඳුන ගණ්ඩු ලේසි කොච්චර කාමයෙන් අහක්වෙලා හිටියත් අර දිට්ටි බව කියන දැඩිව හිටියාම සතිපට්ටානයේ වැඩෙන්න පරක්කු ඕක දැන ගඩුව දැන් එතකොට අර බුදුහමුදුර පෙන්නන්නේ සැරුත්හාමුදුර පෙන්නන්නේ සමා දිට්ටි ූත්‍රයේ දී ඔ ආශ්‍රෝ අංචපජානාී ආශත්‍රෝ සමුද අංචපජානාති ආශත්‍රෝ නිරෝධංජපජානාති ආශ්‍රෝන් නිරෝධගමනි පටිපදාය පජානාති කියන්නේ දාශවෙන්නේ සම්මාධිත්්්‍යයේ ගුණිය මේ ගුණ තියෙනවා කියන්නේ යා සම්මාධක්්ති ලාබිය හැබැ ආශ්‍ර සේවෙන එක බුදු හමුදුර පෙන්නන්නේ ශ්‍රාවකය හට තේරෙන්නේ වැෑමිට ගෙවෙනවා වගේ වඩුවට එගැන් තේරෙන්න්නේෙම නෑ. දවසකට වඩුවක් වැඩරට අද දවස ගෙවිච්චි මිටේ ප්‍රමාණය තේරෙන්න්න ඇහනව ගොල්ලු අද දවස සක්මන් කරාට මොකක්වත් තේරෙන්න්න බෑ ත අ මග හම් මෙන්න මේවාඩු ුනා කිය නවනම් ඒ නැ දික්්ි මක්ම ු දහාමුදුරුවු පිළිගන්න ඇතිකමක්ම බුද්ධ ඥානයෙන් දේශනා කර ලද නොන්නම් එක දව වැඩ කරවාඩු අට මට විච්ච ්‍රමා ගවිල්ල නැතු නව ගවිලා යවා තේරෙන්නේ හැම කාලයක් ග්‍යාම තේරෙන ඒ වගේ තමන් ගත් ඔන්න හැදිච්චිය ආශ්‍රරෝ ලසුරූප කාලයයක් ග්‍යාම තේරයෙන්න්න පුළුවන් හරිට සතු පට්ානය දිගිදිගට වැඩු තරව ඉතින් එන්නේ වගේ ගුණ තියබුණොත් එතන සම්මාධිට්්‍යය තියෙනවා කියෙක තමයි ැරුත් හාදුර දශනා කරන්න හැබයි ආශ්‍රෝ සේෙන්ද ටන් ත්තේ තැන තේරෙන්න්න පුලුවන් සාාවකික් නෑ මං ආශ්‍රෝ සේවෙන කනෙද්ද කියලා එම මුලින් තේරුම් ගන්න පුළුවන් සාවගයකුත් නෑ ඒවා ගැන හිතුව දිට්්‍ය ආශ්‍රෝතම හැළි එගින මෝඩය වගේ මේක කරෙන්නූ දැන් ඔය සමාධිට්ටී ලක්ෂණ දාසේ කුසලංච පජානාතී අකුසලංච පජානාතී කියන්න ඒ මුල්කාරණය හැරුණට පස්සේ අනික් හැම තැනම අ පහළයම කියනවා කාරණා හතරස්සර යුත්තාම්න ඒ හතරවෙනිගේ අවසානයක කොමකක්ද. ආහාර අංචපජානාති ආහාර සමුද අංචපජානාති ආහාර නිරෝධංචපජානාති ආහාර නිරෝධ ගාමිනී පටිපදාය පජානාති ඔන්න ඔොත නිසල පටන්හරගෙන දැ මේ ආශ්‍රෝලදී අන්තිමදාසයගේ දසයවෙනි කරණදි කියනවා ආශ්‍රෝංචපජානති ආශ්‍රෝන් සමුදයංචපජානති ආශරෝන් නිරෝධංචපජානති ආශරෝන් නිරෝධගාවනී පටිපදාය පජානති වේ හතර නිකාරණය අර පහලෝයේම ආර්්‍යෂ්ටඨාංග මාර්ගයේ වැඩීමයි ආර්යෂ්ටාංග මාර්ගයේ වැඩනඒ අයන් ක්‍රමය සතිපට්ඨාන කමටහනක් වැඩීමයි. එන්න ආශරෝ සේවෙන්න වන ඒ වගේ මහාර නිරුද්ධ වෙන්න ඕන වෙලාවක කරන්න තියන එකම දේමකක්ද ඒක අයන මාර්කය සතිපට්ටානි වැඩීම. නැඒ වැඩ වැඩීමෙන් ලැබෙන සන්දිියක් ගැන තමයි මේ කියන්නේ සම්මාධිට්ටයග. ඉසකට සන්දීයට යන්න බෑ වඩන්න ඇතු මගේ යන්න ඇතු. අපිට සාෞ්කයට කියන්නේ දීලතිනයක කරන්ඩ දේක වඩන්න සතිපට්ටානය වඩන්ඩ සන්ධිය පාස් කරයි පාස්කරොත් මේ ලක්සණ අවදහරි දකි. තෙරණන් සමහර ලක්ෂණ හැබැයි දකිද වෙන්නේ දකිද පුළුවන් වේ කාට හරි කීනාස්්‍රෝුණාව මෙහෙම දකිනවා කියලා නෑ හැම එකක් නමුත් සම්මාධිට්ියය තුළ තියන ලක්ෂණ දස හැමහි දේශන එම ේරුම් රගන සම්මාධීට්්‍යය ලබන ක්‍රමයක් නෙවී සම්මාධිට්්‍යිය තුළතියන්න අන්තර්ගතය ඇයි කියන්නේ එක තේරුන් අරගන කරන භාවනාව කරඩුවෙන්. ඉතින් මේ විදිහට අපේ අවසාන කරවා සම්මාධිට්ි ෂූත්‍රය සය හැම දෙනාටම එකෙන් බලාපොරොත් වෙෙන්ද ඕනේ තමන් කරන භාවන මෙතෙදුරට කරපු දේවාලයි මේ ධර්මයයි අතරතියන සම්මාන්ධය ගැන සංසන්ධනය කරලා තවදුරටත් ගෞරෝවෙන් යුක්තුව සද්ධාවෙන් යුත්තුව කරගන යෑමයි. ඒ ශක්ති දහිරිය හැමදිනාටම ලැබේවාකෙන පාර්තනාවෙන් මේ දේශනාව ඔසාන කන්නව තෙරුවන් සරණයි.